කොහොමද අපේ දායක සභාව රැස් වෙලාද? කොච්චර පිරිසක් ඉන්නවද අපි බලාගෙන දැන් මේ වෙලාවේ? තාම කවුරුත් ආවෙ නැද්ද? අපි අපේ දායක පින්වතුන්ට දැනුමක් කිරීමක් කරා අද උදේ සවස 4ට සහසම්බන්ධ වෙලා විශේෂයෙන්ම මේ වෙනකොට උද්ගත වෙලා තියෙන ප්‍රශ්න කීපයක් අපිට දම්පැන් සිව්පතප උපස්ථාන කරන වෙහෙර විහාර ගොඩනගා ගන්නට උදව් කරන දායක පින්වතුන් දැනගෙන ඉන්න ඕනේ මොනවද මේ වගේ වෙන්නේ කොහොමද මේවා කෙරෙන්නේ කියන ප්‍රශ්නේ සම්බන්ධව මේ පිළිබඳව දැනුවත් කරන්න තමයි මගේ දායක පින්වතුන් මම රැස් කරගන්න බැලුවේ. යම් පිරිසක් එකතු වෙනවද මේ වෙනකොට? හොඳයි. අපි මේක මුළු ලෝකෙම දැනුවත් කරන්න බැරි වුණත් මුළු රටම දැනුවත් කරන්න බැරි වුණත් අපිත් එක්ක සහසම්බන්ධ වෙන 10 දෙනෙක් හරි කමන්නේ හරියට දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මට තියෙනවා. විශේෂයෙන්ම මේක අපේ ජනාධිපතිවරුන්ට බුද්ධි තොරතුරු සපයන බුද්ධි නිලධාරී, ඒ වගේම ආරක්ෂක ලේකම්වරුන්ට තොරතුරු සපයන බුද්ධි නිලධාරී, ඒ වගේම අපේ ආරක්ෂක අංශවල ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරී දැනුවත් කරන බුද්ධි අංශ නිලධාරී මේගොල්ලෝ සියලු දෙනා දැනුවත් කිරීම තමයි මේන්න විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. මොකද හේතුව මට දැනුවත් කරන්න අවශ්‍ය වෙනවා. මේ වෙනකොට මම දැඩි අනාරක්ෂිතභාවයකට පත් වෙලා තියෙනවා. භික්ෂුන් වහන්සේ නමක් හැටියට මගේ ආරක්ෂාව පිළිබඳව බරපතල ගැටලුවක් ඇති වෙලා තියෙනවා. මම එහෙම කියනකොට යම් කෙනෙක් මගෙන් ප්‍රශ්න කරන්නට පුළුවන්, ඇයි ආරක්ෂාව මොකද්ද කරලා තියෙන වැරද්ද? වැරද්දක් තියෙන්න ඕනේ ආරක්ෂාවක් තියෙන්න. කොතන හරි වැරද්දක් තියෙන්න ඕනේ ආරක්ෂාවක් තියෙන්න. තර්ජනියක් තියෙන්නේ යම් කිසි ගැටලුවක් වැරද්දක් තිබ්බ තැනක තමයි යම් කෙනෙකුට ජීවිතයට තර්ජනියක් තියෙන්නේ. නමුත් අපේ බුද්ධිමත් ජනතාව තේරුම් ගයි කියලා මම විශ්වාස කරනවා. මං අවුරුදු 30ක් පුරාවට යුද්ධෙත් එක්ක ජීවත් වෙච්ච භික්ෂුන් වහන්සේ නමක්, යුද ගැටුම් මැද ජීවත් වෙච්ච භික්ෂුන් වහන්සේ නමක්, ඒ වගේම අපේ රටේ විවිධ අන්තවාදී ක්‍රියාකාරකම් කරන, ආගම්වාදී ක්‍රියාකාරකම් කරන, ජාතිවාදී ක්‍රියාකාරකම් කරන පුද්ගලයොත් එක්ක වරින් වර මට ගැටෙන්න වෙච්ච අවස්ථා තියෙනවා. මොකද හේතුව මම මේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ තුල ඉන්න සිංහල ජනතාව ජීවත් කරව ගන්න වගේම සිංහල ජනතාවට නැවත පදිංචි වීමට ඉඩ සකස් කර දීම විශේෂයෙන්ම මේ මඩකලපුව ප්‍රදේශයේ බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද යුද්ධෙන් මුදාගත් ප්‍රදේශවල නැවත සිංහල ජනතාව පදිංචි කිරීම තවත් පිරිසකට රුස්සන්නේ නැහැ. ඒගොල්ලොන්ට මේක ගැළපෙන්නේ නැහැ. කියන්නේ අපේ ප්‍රදේශවල සිංහලයෝ පදිංචි කරවන්න එපා. ඒ වෙනුවෙන් මම නඩු ගණනාවක් අධිකරණේ කතා කරන භික්ෂුන් වහන්සේ නමක්, මට ඒවට කිසිම සාධාරණ පිළිතුරක් ලැබිලා නැහැ. මේ වෙනකන් අධිකරණයේ නඩු මේ වෙනකොට කතා කරනවා. ඒ කතා කරන නඩු වලට මම අධිකරණයට ඉදිරිපත් වෙනවා. මම සාධාරණයක් වෙයි කියන බලාපොරොත්තු විශ්වාසය මට තියෙනවා. මොකද විවිධ ගැටුම් වලට මාව මැදි කරගෙන මම වැරදිකාරයෙක් හැටියට හොවා දක්වමින් අධිකරණයට අරගෙන ගිහිල්ලා දඬුවම් කරලා මගේ කට වහන්න තමයි ගොඩක් පිරිස උත්සාහ ගත්තේ. ඒ සියලුම දේට භික්ෂුන් වහන්සේ නමක් හැටියට මම මුහුණ දුන්නා. ඒ වගේම යුද්ධ කාලේ මම මුහුණ දීපු හැම ගැටලුවකටම විශේෂයෙන්ම අපේ ආරක්ෂක අංශවල අවධානය යොමු කරලා තිබුණා. අපේ යුද හමුදාව, අපේ පොලිසිය, ඒ වගේම සියලුම ආරක්ෂක අංශ මට ආරක්ෂාවක් සලස්සලා තිබුණා. නමුත් යුද්ධ නිමාවත් එක්ක 2008 යුද්ධ නිමාවත් එක්කම 2009 2010 කියන වර්ෂවල පොලිසියත් හමුදාවත් නිකරුණේ මා ළඟ තබා ගැනීම මට අත්‍යවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා මම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් මගේ ආරක්ෂාවටත්, ඒ වගේම මම පවත්වගෙන යන විහාරස්ථානවල නඩත්තුවටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් නිලධාරී කිහිප දෙනෙක් ගත්තා මගේ ළඟට ආරක්ෂාව සඳහා. ඉතින් මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ඇතුව, ඒ වගේම අපේ හිටපු පල්ලේගම මැතිතුමා, ඒ වගේම ළමා හේවා මැතිතුමා වගේ, ආනන්ද පීරිස් මහත්මයා වගේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරු සම්බන්ධ කරගෙන, විශේෂයෙන්ම අපේ සරත් වීරසේකර මැතිතුමා සිහිපත් කළ යුතුයි. එතුමාලගේ කාලවකවානුවේ අපේ මේ සියලු වෙහෙර විහාරස්ථාන ගොඩනගන්න, ඒ වගේම
භික්ෂුන් වහන්සේලා හැටියට අපිව ආරක්ෂාව කරගන්න විශාල වැඩපිළිවෙලක් හදලා තිබුණා. ඒ හදලා තිබිච්ච වැඩපිළිවෙල ඇතුලේ අපි අපේ සාසනික වැඩ කටයුතු ටික, ජාතික ආගමික වැඩ කටයුතු ටික අපි කරගෙන ගියා. මෙහෙම තියෙදි 2023 වර්ෂයේ මට පෙබරවාරි මාසයේ වෙඩිතැබීමක් සිද්ධ වෙනවා. ඒ පෙබරවාරි මාසයේ වෙඩිතැබීම සිද්ධ වෙනකොට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනා කිසිම හෝඩුවාවක් හොයාගන්න සමත් වෙන්නේ නැහැ මට වෙඩි තිබ්බාය සම්බන්ධව. වෙඩි තියෙන වෙලාවේ රාත්‍රියේ 12ට ඒගොල්ලෝ රාජකාරියේ හිටියා. හැබැයි ඒ පිළිබඳව මම ප්‍රශ්න කරද්දී ඔවුන් කියනවා ඔබේ ආරක්ෂාවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් දීලා තිබුණේ නැහැ. නඩත්තු කටයුතු සඳහා දීලා තිබ්බා කියලා. එතකොට මේ විදිහට කවුද මේ දිගින් දිගටම මේ ප්‍රකාශ කරන්නේ? වර්තමානයේ උහන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනදෙන නිලධාරීවරයා හැටියට කටයුතු කරන කර්නල් ලුතිනල් කර්නල් සුමන්දිරන් ලුතිනල් කර්නල් සුමන්දිරන් අනුෂන් ලක්පුර කියන නිලධාරයා. එතකොට මේ සුමන්දිරන් කියන නමත් එක්ක ගත්තාම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සුමන්දිරන්ලා ඔක්කොමලා එක වගේද දන්නේ නැහැ කියලා පොඩි ගැටලුවක් තියෙනවා. මේ නිලධාරියා මේ වෙනකොට එදාමට වෙඩි තියෙන දවසෙත් මේ නිලධාරියා තමයි උහන අනදෙන නිලධාරියා. ඊට පස්සේ මට ඇවිල්ලා තියෙන බලපෑම් ප්‍රමාණය මෙපමණයි කියලා කියන්න බෑ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන්. ඒ සම්බන්ධව උහන පොලිස්තුමන් දිගින් දිගටම පැමිණිලි දාලා තිබුණා. හැබැයි කිසිදු පැමිණිල්ලකට මට සාධාරණ පියවරක් ලැබුණ නැහැ, පිළිතුරක් ලැබුණ නැහැ, විමර්ශනයක් වුණේ නැහැ. ඒක ප්‍රතිඵලයක් හැටියට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උහන අනදෙන නිලධාරිවරයා මේ සුමන්දිරන් කියන පුද්ගලයා නන්දි පෙන්නලා අක්ක දෙනවා වගේ ලස්සන ගේමක් ගහනවා අම්පිටිය හාමුදුරුවන්ට, මඩකලපිය හාමුදුරුවන්ට. මොකද්ද මේ? මම 2023 9 වෙනි මාසේ 8 වෙනිදා මේ අපි ඉන්න ගොඩනැගිල්ල හදන්න මුල් ගල් තියෙනවා. ඒ වෙලාවේ මෙතුමා ඇවිල්ලා මේකට මුල් ගල් තියලා මගේ මේ ගොඩනැගිල්ල සියලු වැඩ කටයුතු කරලා දෙන්න පොරොන්දුවක් වෙනවා. ඒ පොරොන්දුව ඉෂ්ට කරයි කියලා මම විශ්වාස කරනවා. මොකද හේතුව අර වෙඩි තියෙන වෙලාවේ ඔහු කියනවනේ ආරස්සාවට දීලා නැහැ, දීලා තියෙන්නේ නඩත්තුවට කියලා. එහෙමනම් මේ ඉන්න නිලධාරි නඩත්තුව සඳහා යොදවලා මේ බිල්ඩින් එකේ වැඩ ටික කරලා දෙන්න කියලා තමයි මම එතුමගෙන් ඉල්ලීමක් කළේ. ඒ වෙලාවේ එතුමා මේ පන්සලට වඩු මැසිමක් ගෙනල්ලා බාලා ඒ වැඩු මැසිම සම්බන්ධව විශාල දුක් ගැනවිල්ලක් කියලා එතුමාගේ වාහනේත් කැඩිලා ගැරේජ් එකේ මේවා හොයන්න බලන්න විදියක් නැහැ, හරි ප්‍රශ්න ගොඩක ඉන්නේ කියනකොට විශ්වාසනීය විදියට යම් ගනුදෙනු කීපෙකුත් මාතුල මා සමග කරගෙන මෙතුමා හිමින් සැරේ මෙතනින් මඟ අරිනවා. කිසිම වැඩක් කරන්නේ නැහැ, කිසිදු නිලධාරියෙක් යොදවන්නේ නැහැ. අන්තිමේදී මේක වචන හුරමාරුවක් දක්වා ඉදිරියට යනවා. මේ ප්‍රශ්නේ වචන හුරමාරුවක් බවට පත් වුණාට පස්සේ මෙතුමා කරන දේ තමයි මේ පන්සලේ අවුරුදු 10ක් 15ක් පුරාවට යොදවලා හිටපු සිවිල් ආරක්ෂක නිලධාරි 5 දෙනාම ඉවත් කරනවා. ඉවත් කරන්නේ නිකන් නෙමෙයි, සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂක ජෙනරාල්වරයාත් මේකට පටලවනවා. මම කියන්නට ඕනේ ගුවන් හමුදාවේ සේවය කරපු උසස් නිලධාරි මහත්මියක් හැටියට අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මේකට පැටලවීම සම්බන්ධව මම කනගාටුවක් ප්‍රකාශ කරන ගමන් මේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මේකට සම්බන්ධ නැති බව තුමා අදත් මට දුක්කට කරලා දානමාන කටයුතු ටික කරගන්න අවශ්‍ය කරන නිලධාරියක් පිළිස් මම යොදවලා තියෙනවා. මේ කේන්ද්‍රීය කරන්න කියලා තියෙනවා. හරි මම කියන විදිහට මේ උහන ඉන්න මෙලිටින ලොකයන සම්බන්ධයෙන් කියන පුද්ගලයා වැඩ කරලා ඉන්නේ කියන එක අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මම දැන්ම කටයුතු කරා. ඒ පිළිබඳව මම අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට මගේ ගෞරවය ප්‍රණාමය මේ වෙලාවේ මම පුද කරනවා. මේ සම්බන්ධයෙන් මම අත්කරිස්තන අධ්‍යක්ෂකතුමා ආශිර්වාදකම් තුමා ඒ වගේම මහජන ආරක්ෂක ඇමතිතුමා වගේම තවත් නැගෙනහිර පළාත් අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පතිතුමා කියන මේ සියලුම දෙනා දැනුවත් කරලා තියෙනවා. මොකද මට වෙඩි පහරවල් කීපයක් එල්ලවිච්ච ආම්බුලන්ස් වහන්සේනවා. මම යුද්ධ කාලවල වෙඩි ප්‍රහාරයන් වලට ලක් වෙලා තියෙනවා. මම වෙඩි උණ්ඩවලට බයයි. ඒකට අදිනකොට මම අන්තවාසීයි. මට කිසිම ආරක්ෂාවක් නැහැ. සිවිල් ආරක්ෂක පස් දෙනෙක් ඉඳලා ත්‍රිවිධ තිබ්බ කෙනා දැක්කේ නැත්නම් ආරක්ෂාවට නෙමෙයි කියලා කියනවා නම් මට මෙසේජ් කරනවා. ඒ වගේම තමයි
ඔය 2023 පෙම්බ්‍රවාරි මාසෙ 12 වෙනිදාට වෙඩි තියන්නේ කිසි තාම කිසිම දෙයක් හොයාගන්න බැරුව සාක්ෂියක් හොයාගන්න බැරුව පසුතල විදියටයි ඉතින් ජීවිත පරිසර අවස්ථාවකට තියෙන වෙඩි තිබ්බා හොයාගන්න මේ රටේ වැලි කැටෙන් පවා මිනිමරු හොයාගන්න රටක් හැබැයි අද අපි මේ ප්‍රශ්නේ හොයාගන්න විශාල වශයෙන් කසකවනවා කියන එකට පැහැදිලිව තේරෙනවා ඒ අනුව විශාල සැකයක් තියෙනවා මේක මේ පවතින ආණ්ඩුවල දේශපාලනික සහ ආගමික ජාතියට වින කටින කල්ලි කණ්ඩායම් වල ප්‍රයදානියක්ද කියලා මට විශාල වශයෙන් සැකයක් තියෙනවා ඉතින් ඒ සැකේ දිග අරගන්න නම් වෙඩි තිබ්බ කෙනා හොයාගන්න වෙනවා මම ඉතාම කරුණාවෙන් අපේ වර්තමාන පොලිසියම රටේ යුද්ධය සාධාරණ ඉෂ්ට කිරීම සඳහා විශාල ලෙසක් දක්වන වෙලාවට විශ්වාස කරනවා රුපියල් 50000ට මිනිමරන රටේ මට හානියක් කරන්න බැරි නෑ මොකද විශාල ජනපවුරක් ගොඩනගමින් එදා බිම සමතලා වෙලා තිබ්බ ශාසනික සම්පත් පුරාවිද්‍යා ස්ථාන විශාල ප්‍රමාණයක් ගොඩනගමින් ආරක්ෂා කරමින් විදේශගතව ජීවත් වෙන අපේ දායක පින්වතුන් දරුවන් විවිධ දූග්‍රහයක විඳගෙන හම්බ කරගෙන දෙන රුපියලෙන් දෙකෙන් මම බිලියන ගාණක් මේ රටට ධනීය වශයෙන් ආයෝජනය කරලා තියෙනවා විදේශ මුදල් ආයෝජනය කරලා තියෙන රට කඩලා දෙලා තියෙන වෙලාවේ ඒ රටේම රට හොඳට තිබුණ යුද්ධෙත් හැම අවස්ථාවකදී මේ රටට විදේශ මුදල් ආයෝජනය කරගෙන මේ ගොවිපල් වල පවත්වගෙන රටට වැඩක් කරන්න ජාතියට වැඩක් කරන්න රටට මුදල් ආයෝජනය කරන්න ජීවිත විනාශ කළොත් ඒක කරන්න වෙන්නේ නෑ මගේ රටේ මගේ ජාතිය වෙනුවෙන් ඒ නිසා තමයි මම වස්තාව තියන්නේ අන්තර්ජාලයේ පල කරන්න හේතුව වෙන්නේ මේ උහන සීලාරසක බලකා කඳවුරේ ලක්පුර කියන නිලධාරියා සුමන්දිරන් ලක්පුර නම් තුනක් තියෙනකොට සුමන්දිරන් අලෝසන් ලක්පුර කාට දාව නිහිද්ද මන් දන්නේ නැහැ මගේ ජීවිතට කරන බලපෑම තාමත් දැඩි බලපෑමක් ඒ නිසා අදද හෙටද දන්නේ නැහැ මගේ ජීවිතේට අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ ඒ නිසා මගේ දායක පින්වතුන්ට මම කියනවා මම අපවත් කරත් මට නම් කිසිම වේදනාවක් නැහැ මගෙන් සාසනයට රටට කෙරෙන්න ඕන වැඩ කොටස තෙලිලා හමාරයි හැබැයි ඉතිරි ටිකක් යම් දෙයක් කරගන්න කියනවා නම් ඒ ටික වලක්වන්න එපා මාව මරලා දාලා මට ජීවත් වෙන්න ඉඩ දෙන්න කියන ඉල්ලීම තමයි සිල් දනද මම කරන්නේ රටේ බුද්ධියංශ රටේ ආරසකංශ අවධාරණී මම කරන ප්‍රකාශ ක්‍රියාත්මක වෙන තුරු මට හැමතැනම බඩ ගන්න බෑ කට උත්තර දෙන්න
මට විශාල වෙහෙසක් දරන්න වෙනවා වියදමක් දරන්න වෙනවා ඒ කම්පණේ සියල්ල එළියේ තියාගෙන තමයි මම මේ කතා කරන්නේ නමුත් ඒ ණය මං කවදාහරි කවදාහරි ණය මම ගෙවා ගන්නවා කියලා මගේ දායකින්ට බරක් නැති වෙන්න මම දීවැටෙන්ට උත්සාහ ගන්නවා මගේ දායක පින්වතුනි ඔබේ රුපියලෙන් ඔබේ දන් හැන්දෙන් ඔබේ වචනින් රැකෙන භික්ෂුන් වහන්සේ නමක් මං තව දුරටත් මේ ආණ්ඩුව කරවන්නන්ට මේ නීතිය කරවන්නන්ට මට වද දෙන්න එපා කියන ඒ මැසේජ් එක පුළුවන් විදිහකට අපේ පාලකයන්ට දෙන්න කියලා මං සියලු දෙනාගෙන්ම තාමත් කරුණාවෙන් ඉල්ලීමක් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි.